ආයුබෝවන් ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ තුලන ඊ ඇකඩමි YouTube නාලිකාව සමගයි ග්‍රාම නිලධාරී සේවයේ තුන්වන ශ්‍රේණි නිලධාරීන්ටත් කළමනාකරණ සේවා නිලධාරී සේවයේ තුන්වන ශ්‍රේණි නිලධාරීන්ටත් විදුහල්පති සේවයේ තුන්වන පන්තියේ නිලධාරීන්ට සහ සංඛ්‍යාලේඛන නිලධාරීන්ගේ දෙවන ශ්‍රේණි නිලධාරීන් වෙනුවෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත කාර්යක්ෂමතා කඩින් විභාගයේ මුදල් රෙකුලාසි ගිණුම් ක්‍රම විෂය සම්බන්ධයෙන් වන පාඩම් මාලාවේ 6 වන පියවර සමගයි ඔබ මෙසේ සම්බන්ධ වන්නේ මෙම පාඩමෙන් ඔබගේ අවධානයට ඉදිරිපත් කරන්නේ විවිධ අත්තිකාරම් ගිණුම් පිළිබඳව අත්තිකාරම් ගිණුම් වර්ග සහ අත්තිකාරම් ගිණුම් වල සීමා පිළිබඳව මෙහිදී අපි විශේෂයෙන් අවධානය යොමු කිරීමට සූදානම් මීට ඉහතදී ඔබට මතක ඇති විවිධ වොරන්ට් බලපත්‍ර පිළිබඳව අපි කතා කළා. එම වොරන්ට් බලපත්‍ර අතර එක් වොරන්ට් බලපත්‍රයක් වන්නේ අත්තිකාරම් වොරන්ට් බලපත්‍රය. ඒ පිළිබඳව එම අධ්‍යයනයේදී අපි සවිස්තරාත්මකව කරුණු ඉදිරිපත් කළා. අපි මෙම පාඩමෙන් ඔබට ඉදිරිපත් කරන්නේ අත්තිකාරම් වොරන්ට් බලපත්‍රයේ මගින් ප්‍රතිපාදන ලබා දෙන එම ප්‍රතිපාදන සැලසෙන විවිධ අත්තිකාරම් ගිණුම් වර්ග පිළිබඳව. ඔබ මේ දකින්නේ විවිධ අත්තිකාරම් ගිණුම් වර්ග. නිෂ්පාදන අත්තිකාරම් ගිණුම, වෙළඳ අත්තිකාරම් ගිණුම, සංවර්ධන අත්තිකාරම් ගිණුම, රාජ්‍ය සංස්ථා සඳහා වන අත්තිකාරම් ගිණුම, ගබඩ අත්තිකාරම් ගිණුම සහ රාජ්‍ය නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම වශයෙන් මෙම අත්තිකාරම් ගිණුම් වර්ග වෙන්වෙන් වශයෙන් හඳුනාගත හැකියි. මේ අතරින් රාජ්‍ය නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම ඔබටත් අපට සමීප කරුණක්. රාජ්‍ය නිලධාරීන් වන අපට අත්තිකාරම් ගෙවීමේදී ණය මුදල් සහ අත්තිකාරම් ගෙවීමේදී ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රජයේ විසින් යොමු කරනු ලබන්නේ වාර්ෂිකව රාජ්‍ය නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුමට. ගබඩ අත්තිකාරම් ගිණුම යනු සාපේක්ෂව විශාලත්වයෙන් වැඩි සංකීර්ණභාවයෙන් වැඩි දෙපාර්තමේන්තු තමන්ට අවශ්‍ය ගබඩා ද්‍රව්‍ය කලින් මිලදීගෙන ගබඩා කර තබා ගැනීම සඳහා මුදල් ප්‍රතිපාදන සපයන අත්තිකාරම් ගිණුම. රාජ්‍ය සංස්ථා සඳහා වන ප්‍රතිපාදන වෙන් කරන්නේ රාජ්‍ය සංස්ථා අත්තිකාරම් ගිණුම අරා. සංවර්ධන කාර්යය සඳහා වන අත්තිකාරම් සංවර්ධන අත්තිකාරම් ගිණුම මගිනොත් වෙළඳ ව්‍යාපාරික කටයුතු සඳහා රජයේ විසින් යොමු වන අවස්ථාවලදී ඊට අදාළ අත්තිකාරම් වෙළඳ අත්තිකාරම් ගිණුම හරහාත් නිෂ්පාදන අත්තිකාරම් ගිණුම හරහා නිෂ්පාදන කාර්යයන්ට රජයේ දායක වන අවස්ථාවලදී අදාළ ප්‍රතිපාදන සැපයීම සඳහාත් භාවිතා වෙනවා. අත්තිකාරම් ගිණුම් සම්බන්ධයෙන් කතා කිරීමේදී තවත් සුවිශේෂී වැදගත්කමක් සහිත කරුණක් වන්නේ ඒවා සම්බන්ධයෙන් ව්‍යවහාර කළ යුතු පහත කියවෙන කිසිසේත් වෙනස් නොකළ යුතු සීමාවන් පිළිබඳවයි. වියදම්හි උපරිම සීමාව, ගිණුමට බැර කළ යුතු ලැබීම්වල අවම සීමාව, බැරකම්වල උපරිම සීමාව සහ හරශේෂයන්හි උපරිම සීමාව වශයෙන් අත්තිකාරම් ගිණුම්වල අනිවාර්යෙන් ව්‍යවහාර කළ යුතු සීමාවන් දක්වා තිබෙනවා. මෙම සීමාවන් ප්‍රාග්ධන වියදම්වලදී හැර අන් කවර අවස්ථාවකදී හෝ වෙනස් නොකළ යුතු බව අවධාරණය කෙරෙනවා. අත්තිකාරම් ගිණුම් සහ සීමාවන් පිළිබඳව වන විෂය කරුණු මීට අදාළව පවතින කාර්යක්ෂමතා කඩින් විභාගවලදී ප්‍රශ්න ලෙස ඉදිරිපත් වන අවස්ථා සුලභව දැකිය හැකියි. ඔබ මේ දකින්නේ එවැනි අවස්ථා කීපයක්. මේ ඔබට ඉදිරිපත් වන්නේ ග්‍රාම නිලධාරී සේවයේ තුන්වන ශ්‍රේණි නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩින් විභාගයේ ගිණුම් විෂයට අදාළව 2016 වසරේදී ඉදිරිපත් වූ ප්‍රශ්නය. ඒට බොහොම පහසුවෙන් ඔබට පිළිතුරු සැපයිය හැකියි. ඔව්, ඔබ මේ දකින්නේ තවත් එවැනි ප්‍රශ්නයක්. සංවර්ධන නිලධාරී සේවයේ 2018 වසරේදී පැවති දෙවන කාර්යක්ෂමතා කඩින් විභාගයේදී අත්තිකාරම් ගිණුම් වල සීමා හතර සඳහන් කරන ලෙස දන්වමින් තිබූ ප්‍රශ්නයයි ඔබ මේ දකින්නේ. මේ ඔබට ඉදිරිපත් වන්නේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පළමුවන පන්තිය නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩින් විභාගයේ 2018 වසරේ පැවති ඉදිරිපත් වූ ප්‍රශ්නය. ඒ ඉදිරිපත් වූයේ එම විභාගයට අදාළ පාසල්වල මුදල් පරිපාලනය සහ මුදල් රෙගුලාසි යන විෂයට ආශ්‍රිතව. එහි විමසන්නේ අත්තිකාරම් ගිණුම් වර්ග පහක් සඳහන් කරන්න යනුවෙන්. මේ ප්‍රශ්න සියල්ලටම
සරලව සහ පහසුවෙන් පිළිතුරු සැපීමට අවශ්‍ය දැනුම ඔබ සතුයි. මෙම පාඩම් මාලාව සමග අඛණ්ඩව සම්බන්ධ වීම සඳහා තුලන ඊ ඇකඩමි YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේම ඔබට අදාළ පාඩම් YouTube නාලිකාව වෙත යොමු කළ වහාම ඔබට WhatsApp පණිවිඩයක් හෝ SMS පණිවිඩයක් මාර්ගයෙන් තොරතුරු වාර්තා කිරීමටත් තුලන ඊ ඇකඩමි කණ්ඩායම සූදානම්. ඒ සඳහා ඔබ භාවිතා කරන ජංගම දුරකථනය මාර්ගයෙන් තිරිය දිස්වන ආකාරයට අදාළ සංකේතය යොදා 077 88 70 100 දුරකථනයට SMS පණිවිඩයක් එවන්න. ඒ වගේම මෙම පාඩම් මාලාව පිළිබඳව හෝ මීට අදාළ වෙනත් කරුණක් පිළිබඳව කිසියම් ගැටලුවක් වෙතොත් කරුණාකර එම දුරකථන අංකය ඔස්සේ තුලන ඊ ඇකඩමි අමතන්න.